යාපනයේ දිස්ත්‍රික්කයේ පරිගණක විද්‍යාගාර දහසක් පිහිටුවීම පසුකේදා ආරම්භ වුණා. උතුරු වසන්තයේ වැඩසටහන යටතේ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බව උතුරු පළාත් ආණ්ඩුකාර ජී.ඒ. චන්ද්‍රසිරි මහතා පවසනවා. යාපන දිස්ත්‍රික්කයේ පාසල් කේන්ද්‍ර කරගනිමින් පරිගණක විද්‍යාගාර දහස ඇරඹෙන බව ඔහු ප්‍රකාශ කළා. අධ්‍යාපන අමාත්‍යංශයේ සහ ඒ ශ්‍රී ලංකා වැඩපිළිවෙලේ පූර්ණ සහාය ඇතිව උතුරු පළාතේ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම රජයේ සැලැස්මයි. පෙරකියුම් ජංගම දුරකථන සේවා තහනම් කිරීමට ඉන්දිය රජය පසුගිය බදාදා තීරණය කළා. ආරම්භයක් ලෙස ඉන්දිය පාලන යටතේ පවතින කාශ්මීර ප්‍රදේශයේ මෙම තහනම ක්‍රියාත්මක වෙනවා. පෙරකියුම් ජංගම දුරකථන භාවිතය ආරක්ෂක හේතුන් මත තහනම් කළ බව ඉන්දිය රජය ප්‍රකාශ කළා. මෙම තහනම ඉන්දියාවේ පෙරගියුම් ජංගම දුරකථන සේවා භාවිතා කරන 38 ලක්ෂයක් දෙනාට බලපාන බව ප්‍රංශ පුවත් සේවයේ වාර්තා කළා. කාශ්මීර ත්‍රස්තවාදීන් පෙරගියුම් ජංගම දුරකථන භාවිතා කරමින් සිදු කළ විවිධ ත්‍රස්තවාදී ක්‍රියා මෙම තහනම පැනවීමට හේතු බව ඉන්දීය බලධාරීන් වැඩිදුරටත් පෙන්වා දෙනවා. ඊයේෂියා 2009 අපේ රටේ මේ අවුරුද්දේ මේක පැවැත්වෙන එක අපට ඉතාමත් විශේෂයි. මොකක්ද දන්නද ඒකට හේතුව? මේ 2009 අවුරුද්ද ඉංග්‍රීසි සහ තොරතුරු තාක්ෂණ වසර ලෙස තමයි නම් කළේ. ඉතින් ඒ අවුරුද්දේ අවසානය තමයි දෙසැම්බර් කියලා කියන්නේ. ඉතින් ඒ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය සහ ඉංග්‍රීසි භාෂාව වෙනුවෙන් කරපු වසරේ අවසානයේ පැවැත්වෙන දෙවැන්තම ප්‍රදර්ශනය තමයි ඊයේෂියා 2009. ඉතින් මේක ලංකාවේ පවත්වන්නට අපිට මේ ලබා ගැනීම එතරම් ලේසි වුණේ නැහැ. මොකද පිලිපීනයේත් ඉල්ලලා තිබ්බා තමන්ගේ රටෙත් මේක පවත්වන්න ඉඩ දෙන්න කියලා. අපි පිලිපීනයේ තමයි තරඟ කළේ මේ කටයුත්තට. අවසානයේදී ඒකලංග හොයලා බැලුවා. තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ ගැන වැඩිපුර වැඩ කරලා තියෙන කවුද, මහන්සිලා තියෙන කවුද, ඉතාමත් ඉහළට ගිහිල්ලා තියෙන කවුද කියලා. ඒකෙදී ඒකලන්ට තේරුණා ලංකාව තොරතුරු හා සංනිවේදන තාක්ෂණය සම්බන්ධයෙන් බොහොම වර්ධනීය තත්වයකට පත් වෙලා ඉන්නවයි කියලා. ඉතින් ඒ නිසා ඊයේෂියා 2009 ලංකාවේ පවත්වන්නට ඒ සංවිධායක කමිටුව අවසර දුන්නා. ඉතින් ඒ අනුව තමයි ලංකාව මේක සංවිධානය වෙන්නේ. ඉතින් ඒක විශේෂයෙන් අපි සඳහන් කරන්නට ඕනේ. ඉතින් රටවල් 45ක් පමණ සහභාගී වෙන්නට නියමිතයි දෙසැම්බර් මාසයේ පැවැත්වෙන මේ ප්‍රදර්ශනයට සහ සමුළුවට. ඒත් එක්කම විවිධ සහභාගීත්වය අපේක්ෂා කරනවා ලෝකයේ රටවල් වලින් 1000ක් 2000ක් පමණ. ඒත් එක්කම විවිධ සමුළු සම්මන්ත්‍රණ එක එක අවස්ථාවන් තියෙනවා. ඉතින් මං හිතන්නේ මේක ඉතාමත් වැදගත්. අපිට දැනුවත් වෙන්නට ලෝකයේ තත්ත්වය, ආසියාවේ තත්ත්වය ගැන තොරතුරු හා සංනිවේදන තාක්ෂණය සම්බන්ධයෙන්. ඇපල් පරිගණකයටත් ඇපල් සමාගම නිපදවලා තියෙන iPhone නැත්නම් iPod එකටත් ස්තුතිවන්ත වෙන්න ජංගම දුරකථනවල ඒ වගේම ඒවායේ උපකරණවල බහු ස්පර්ශ ඒ කියන්නේ මල්ටි ටච් සංකල්පය දැන් අපට අමුතු දෙයක් නෙවෙයි. ඒ අදහසට අපි හුරු පුරුදු වෙලා ඉවරයි. ඒ වුණාට ජංගම දුරකථන කර්මාන්තයේ ඉහළ තැන වැජබෙන නොකියා කියන සමාගම තවම බහු ස්පර්ශ ඒ කියන්නේ මල්ටි ටච් තිරේ පාරිභෝගිකයින් වෙත ගෙනල්ලා නැහැ. නමුත් පහුගිය සතියේ ඔවුන් මේ තත්ත්වයේ සහ මුලින්ම සහ ඉක්මනින් වෙනස් කරන්න පියවර ගත්තා. ඒ සඳහා ළඟදී තනි උරුමේ හිමි කරගත් නව තාක්ෂණයක් අනුව බහු ස්පර්ශ ඒ කියන්නේ මල්ටි ටච් ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන භාවිතා කරන්නාගේ අන්තර්මුහුණතවල් ඒ කියන්නේ user interface දියුණු කරලා තියෙන උපකරණ පාරිභෝගිකයින් වෙත ගෙනෙන්න යනවා. මේ අලුත් තාක්ෂණය නිසා ජංගම දුරකථන තිරවල කොච්චර තදින් කෙනෙක් ස්පර්ශ වෙනවද කියන එක දැනගන්නත් ක්‍රමයක් තියෙනවා. මේකෙන් කියවෙන්නේ මේක එක්කම මේ ජංගම දුරකථන තිරවල ත්‍රිමාන ස්පර්ශ නැත්නම් ඉරියව් වෙනස් කිරීමෙන් එම ජංගම දුරකථනවලට නියෝග නැත්නම් අනනිකුත් කරන්න පුළුවන්. මේකේ පොඩි පොඩි අතුරු පල තියෙනවා. පළමුවෙන් කාටත් අනුමාන කරන්න පුළුවන් විදිහට ඉදිරි අනාගතයේදී නොකියා සමාගම බහු ස්පර්ශ ඒ කියන්නේ මල්ටි ටච් ක්‍රමවේදයේ ක්‍රියාත්මක කළ හැකි උපකරණ දියුණු කරන්න සැරසෙමින් ඉන්න බව පේනවා. දෙවනුව නොකියා සමාගම
ඇපල් සමාගම. ඒ වගේම තවත් සමාගම් කිහිපයක් වැඩි කැමැත්ත දක්වන තිර වර්ගවන වීදුරු නැත්නම් රබර් වැනි විදුලියේ ගමනට බාධා ඇති කරන ද්‍රව්‍ය යෙදීමේ ක්‍රමවේදයේ වෙනුවට තුනී තිර තට්ටු භාවිතා කරන ක්‍රමවේදයේ ඇතුළත් තිර ඒ කියන්නේ රෙසිස්ටිව් තිර භාවිතා කරන්න සූදානම් වෙන්නේ බොහෝ දිනා පෞද්ගලිකව කැමති රෙසිස්ටිව් තිර භාවිතා කරන එකට අපි ඒකට කැමති වෙන්න හේතුව ඒ තිර වලින් වඩා පුළුල් දත්ත ප්‍රවේශයන්ට ඉඩ සැලසෙන නිසා නොකියා අලුත්ම ජංගම දුරකථන තිරය ඒකට හොඳ ආරම්භයක් नियोजित आयतन इस्कोल के क्रीडा उत्सव तीन तरंग वर्ट एंड पुलवांग सहभागी पुलवांग कट्टी ए सदा इदिरी पत्ते बेरी कट्टी पेगल अत्पल संदेन ओयातर और मेकोच हतरे पंत हिटप भूम पड़ी कुल गुट ओनूना मे अवस्थावे पड़ी खड़े अद्दागन टोपि चोक्ल टूकुना अदत् व्यापारिके क्वेच्च मे व्यापारिके बिहुने अर पुंचिव पुंचिव मुखद अद दौसे मैं कथा कर आचार्य रिचर्ड ब्रांसन हेमनत्तन सर रिचर्ड ब्रांसन ओहुगे मुल्म व्यापारे पटांगत्ते अवरुदु नमे निसा अवरुदु नमे अक्वेच्च रिचर्ड ब्रांसन मोकद्द करन्न पटांगत्ते तव अवरुदु हयक् हताक् गैन इस्सराट हितला नत्तल गस हिटवन्न पटांगत्ता ओहु हितुवे तव अवरुदु कीपेकिंग मेक होंद व्यापारयक् वेवि कियला मेतरिन पटांगत्त मे विकार वेड करन मे तरुणया हितपु नति देवल अपूरु देवल करन मे तरुणया හැමතිස්සෙම ඉස්කෝලේ පාඩම් වැඩවලට නම් කිසිම දක්ෂකමක් පෙන්වන්නේ නැහැ. ඔහු ඒ වෙනුවට ඔහුගේ දක්ෂකම තිබුණේ ක්‍රීඩා තරඟවලට. විශේෂයෙන්ම පිහිනුම් තරඟවලට. මේ නිසාම ඉස්කෝලේ හරිම ප්‍රසිද්ධයි එක එක අපූරු දේවල්, දඩබ්බර දේවල් කරන්න. අවුරුදු 16ක් වෙනකොට ඉතාමත්ම සාර්ථක ව්‍යාපාරයක් ඔහු කරන්න පටන් ගන්නවා. ඒ තමයි ස්ටුඩන්ට් කියලා සංගරාවක් බිහි කිරීම. ඔහු එතනින් එහාට ඔහු පටන් ගත්ත ව්‍යාපාරික සමාගම් වර්ජින් කියන ව්‍යාපාරික නාමයත් එක්ක අද දවසේ වෙනකොට ඒක 350කට වඩා එහාට ගිහිල්ලා තියෙනවා. ප්ලේන් එකේ ගුවන් යානයකින් පටන් ගත්තන් පස්සේ පුංචිම පුංචි ව්‍යාපාරයක් දක්වා මේක පුළුල් පරාසයක